අපි කවුරුත් ආසයි කවදාවත් වයස වෙන්නේ නැති වෙන්න, වයසට යන්නේ නැතුව ජීවත් වෙන්න. ඒවට අපි නොයෙකුත් දේවල් කරමු. පුළුවන් තරම් සල්ලි තියෙන කෙනෙක් නම් ලෝකේ වටේ තායිලන්තෙද, ෆින්ලන්තෙද, හැමලන්තෙකටම, ඇමරිකාවටද, ඉංගලන්තෙටද ගිහිල්ලා කරන්න පුළුවන් උපරිම ප්‍රතිකාරය කරනවා. ඒ තමාගේ තරුණ භාවය රැකගන්න, කෙනෙක්ට ආකර්ෂණීයව තමාගේ ශරීරය, තමාගේ මුහුණ පේන්න, මුහුණ සම්බන්ධ අනිකුත් අංග ඉරියව් පේන්න ගොඩක් දේවල් කරන්න ගොඩක් අය පෙළඹෙනවා. ඒ තමයි තමන්ගේ තරුණ භාවය රැකගන්න. හැබැයි මේ දේට ස්වභාවික විසඳුම් තියෙනවා, රසායනික විසඳුම් වලට වඩා. අපි ඒක ගැන අද කතා කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම ඔබේ මුහුණ පිළිබඳව, ඔබේ තරුණ බව රැකගන්නේ කොහොමද පිළිබඳව මේ හැමදේම ගැන අද අපි කතා කරනවා විශේෂ වෛද්‍යවරයෙක් එක්ක. ඔහු කොරෝනා කාලේ නම් ඔබ විශේෂයෙන්ම දකින්නේ නැති දැවැන්ත මෙහෙයුමක නිරත වෙලා හිටියා. ඒ මෙහෙයුම සිරසිය සාර්ථක කර ගැනීමට ඔහු අපිට දායක වුණා, වෙන කවුරුත් නෙවෙයි. රූපලාවන්‍ය පිළිබඳව හොඳ දැනීමක් තිබෙන ප්‍රවීණ වෛද්‍යවරයෙක් ડોક્ટર ચેરવાન ભંડાર આઈવન સુબોદેસન આઈવન સુબોદેસન මේ කාර්ය බහුල වෙලාවේ අපිත් එක්ක නුගසවෙනද සම්බන්ධ වෙන්නේ ડોક્ટર ચેરવાન ભંડાર વૈદ્યතුමනි දැන් අපි කොලජන් ගැන කතා කරන හැබැයි කොලජන් ගැන ඇත්තම අවබෝධයක් නැහැ කවුරු හරි අහුවොත් මේ කොලජන් කියන්නේ මොකක්ද මොකක්ද මේ කොලජන් හමාරක් තියෙන සම්බන්ධය ඔව් දැන් මේක හරිම වැදගත් කතාවක් අපිට තියෙන සීමිත කාලෙත් එක්ක මම දන්නේ කොහොමද අපිට මේක පැහැදිලි කරන්න පුළුවන් වෙන කියලා උත්සාහ කරමු කොලජන් කියලා කියන්නේ හැම තන්්‍යතාවය තියාගෙන ඉන්න එහෙම නැත්නම් හැම ඉලාස්ටිසිටි එක තියාගෙන හැම ඝනකම තියාගෙන ඉන්න ඕනේ රසායනික සංඝටක වලින් හැදිච්ච දැලක් මම මේක මගෙන් ප්‍රතිකාර ලබා ගන්න පුද්ගලින් පැහැදිලි කරන්නේ ඔගොල්ලන්ගේ දැකලා තියෙනවද මේ වටවල් වලට ගහලා තියෙන කොළපාට දැලක් කොටු කොටු තියෙන දැලක් අන්නේ දැල වගේ දැලක් දැන් අන්තර්ජාලයට ගිහිලා කොලජන් ෆයිබර්ස් ඉන්සයිඩ් ද ස්කින් එහෙම නැත්නම් හැම ඇතුලේ කොලජන් තන්තු තියෙන ආකාරයේ පින්තූර කියලා ඉමේජස් කියලා ගත්තොත් එහෙම මෙන්න මේ වගේ දැලක් තියෙනවා. ඒක දැලක් කියලා කියනවා. මෙහෙම දැන් මෙහෙම ගත්තහම මෙහෙම දැලක් වගේ තියෙනවනේ. ඔව්. මෙන්න මේ දැලක් වගේ එකක් තමයි කොලජන් කියන්නේ. දැන් මේ දැල වගේ එක බඩවැලින් උරා ගන්න බෑ. දැන් අපි දන්නනේ සමාජයේ තියෙනවා කොලජන් කැප්සූල් බිව්වහම කොලජන් උරා ගන්නවා. මේ වගේ ඝනකම ඒවා උරා ගන්න බෑ. එතන ඒ ඇඟට කොලජන් කියලා අපි ගන්න එක බොහෝ විට මේ දැල හදන්න ඕනි රසායනික දේවල් අඩංගු ද්‍රව්‍ය. දැන් මේව ස්වාභාවිකව ගන්න කොහොමද කියලා වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා ඔබතුමාමගෙන් ඇහුවා. ඔව්. ස්වාභාවිකව පලාජාති පිළිජාති වල කොලජන් හදන්න ඕනි රසායනික දේවල් තියෙනවා. හැබැයි පිෂ්ඨ ධාතු වල කොලජන් හදන්න ඕනි රසායනික දේවල් බොහොම අඩුයි. එහිඳ පලාජාති පිළිජාති මේ දේ පිරිච්ච ආහාර වේලක් ගත්තාම අපි ඇඟේ කොලජන් හදන්න පුළුවන්. හැබැයි කොලජන් හැදෙන්නේ කොතනද කියන එක තමයි ප්‍රශ්නේ. ඔව්. දැන් ශරීරයේ කොලජන් හැමෝටම ඕනි මූණටනේ. කවුරුත් කියන්නේ නැහැ මට අතේ කොලජන් හදාගන්න බෙහෙත් බොනවා කියලා. මූණ ලස්සන කරගන්න තමයි බොහෝ දෙනා කොලජන් ගන්න. දැන් මූණ ලස්සන කරන්න කොලජන් ගත්තට ඒක හරියටම මූණේ කොලජන් හදනවා කියලා කොහොමද දන්නේ? අන්න ඒකට තමයි වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් ඕනේ. කොලජන් හැදෙන එක බොහෝ විට කතා කරන්නේ ඒ කොලජන් හැදෙන්න ඕනි ස්ථානයේ උත්තේජනය කිරීම තුලින්. එතන කොලජන් හැදෙන්න ඕනි ස්ථානයේ උත්තේජනය කරපුවාම එහි සිද්ධ වෙන රසායනික ක්‍රියාවලිය මගින් තමයි කොලජන් අර දැල හදන්නේ. මේ දැල හදපුවාම වටින්නේ කොලජන් හොඳට තියෙන හැමකට ලේසියෙන්ම හැමේ තෙල් මට්ටම තෙල් තට්ටුව හැමේ අලවගෙන ඉන්න පුළුවන්. දැන් කොලජන් තියෙන හැමකට තෙල් තට්ටු හොඳට තියෙනවා. කොලජන් යන්න යන්න තෙල් තට්ටු අඩු වෙනවා. මේ තෙල් තට්ටු අඩු වෙච්ච ගමන් තෙල් තට්ටු දුර්වල වුණාම යට තියෙන මස් ගොබවල ශක්තිය අඩු වෙනවා. ප්‍රමාණය අඩු වෙනවා. මේ ප්‍රමාණය අඩු වුණාම අස්ථි පංජරය ලොකු අස්ථි පංජරයක් ඕනේ. මේක වෙනත් විදිහකට කිව්වහම මස් ගොබේ ලොකුයි නම් මූණේ ලොකු අස්ථි තියෙනවා. හොඳට තෙල් තියෙනවා. හැබැයි කොලජන් තට්ටු හොඳ වෙන්න ඕනේ. කොලජන් අඩු වෙන්න යට තියෙන තෙල් තට්ටු අඩු වෙනවා. එතකොට මස් ගොබේ පුංචි වුණාම මුහුණේ තියෙන අස්ථි පංජරය කුඩා වේගෙන යනවා. අපි එතකොට පැහැපත් වීමයි රැලි වැටීමයි කියන දේ එකක් විදිහට සලකනගෙන තියෙනවා. හොඳ එකක්. අපි ඔය මේ අපේ ආදරණීය අසන් මේ නරඹන්නන් ඉන්නවනේ. නරඹන්නන් තමන්ගේ අත මෙහෙම අරගෙන අත මෙහෙම රැලි කරලා බලන්න. දැන් ඔබට කරන්න පුළුවන්. මෙහෙම රැලි කරපුවම අත අඳුරු වෙනවා. ඔව්. හොඳට දෙපැත්තට ඇදලා බලන්න අත ලස්සනයි දිලිසෙනවා. කොලජන් තියෙනකොට හැම දිදුලන හොඳට ඇදිච්චාම කොලජන් නැති වෙච්ච ගමන් හැම රැලි වැටෙනවා. එහිඳ ලස්සනට ඉන්න ඕන නම් පැහැපත්වලට ඉන්න ඕන නම් කොලජන් මූණේ තියෙන්න ඕනි. හැබැයි ඒක බොනවා නෙවෙයි. ඒව බිව්වට කමක් නැහැ. කොලජන් හැදෙන ප්‍රතිකාර කරන්න ඕනේ.
ඒවා හරි ලේසි ප්‍රතිකාර තියෙනවා. ඉතාමත් පහසු විපය භාගයක් යනකොට ප්‍රතිකාරයක් කරන්න පුළුවන් රූපලාවන්‍ය විද්‍යාවේ ඕනෑ තරම් තියෙනවා. මම දෙකක් නම් කරන්න. එකක් තමයි RF මයික්‍රෝ නීඩල් කියන එක. අනිත් එක තමයි HIFU කියන ට්‍රීට්මන්ට් එක. ද HIFU ට්‍රීට්මන්ට් ඇවිල්ලා තියෙන ඉස්සර තිබුණේ 3D විතර දැන් 9D, 12D, 15D යනක කියලා වර්ග තියෙනවා. මේ 9D වලින් ඉහළ ඕනෑම HIFU එකට මුහුණේ කොලජන් හදන්න පුළුවන්. RF මයිකෝ නීඩල් කියලා ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. ඒකටත් කොලජන් හදන්න පුළුවන්. දැන් ඔබ මගෙන් අහපු එක තමයි ඔබේ ආපු ගම මේකප් රූම් එකේදී මගෙන් අහුව ඩොක්ටර්ගේ වයස කීයද කියලා. මම අවුරුදු 55ක්. විරුද්ධව කියනවා. නෑ මං ඉතින් වයසයි දැන් අවුරුදු 30 ඉතින් මාධ්‍යවල ඉන්නවා අවුරුදු 20කට දී ඉන්නවා. ඉතින් මේ වයසේදී මෙහෙම ඉන්න බෑ. මගේ කොලජන් තට්ටුව ගැන මං අතහැරියන. උත්සාහයේ උනන්දු අතහැරියන. ඒ නිසා ඔය කියන ට්‍රීට්මන්ට් මමත් කරලා තියෙනවා. එහෙම නැතුව මෙහෙම ඉන්න බෑ. ඒක නිසා කොලජන් කියන්නේ හැම අපිට මූණේ නම් මූණේ කොලජන් අපි හදා ගන්න ඕනේ. ඒ හදා ගන්න නම් කොලජන් හැදෙන විදිය ප්‍රතිකාර කරන්නට ඕනේ. ඒත් එක්කම පෝෂදායි ආහාර ගන්න ඕනේ. එතකොට මූණවල් ලස්සන වෙනවා. ඔව්. වෛද්‍යතුමනි දැන් ඔබතුමාගේ වයසත් එක්ක අවුරුදු 30ක කෙනෙක් සමහර වෙලාවට මීට වඩා හැම රැලි වැටෙන්න පුළුවන් ඔහු කරන වෘත්තිය අනුව. සමහර වෙලාවට එකඟයි. එතකොට ඔවුන්ට කොහොමද ඒක බලපාන්නේ? ඔවුන් කොහොමද ඒක පිළිසකර කරගන්නේ? දැන් මගේ යාළුවෝ දැන් මම බිබිලෙනේ. ඔව්. මමත් කුඹුරු කොටලා තියෙනවා. මගේ යාළුවෝ මගෙත් එක්ක කුඹුරු කොටපු යාළුවෝ බොහෝ විට හම රැලි වැටිලා වේලිලා කළු වෙලා ඇකිලිලා එහෙම වෙලා. ඔව්. මං ඒ යාළුවන්ට අපහාසයක් නෙවෙයි මම මේ කරන්නේ. ඒගොල්ලෝ මට වැඩිය ගොඩක් රට ජාතිය වෙනුවෙන් ආහාර සපයන්න වෙහෙසෙනවා. හැබැයි ඒ මිත්‍රයන්ට මගේ මිත්‍රයන්ට එහෙම වෙලා තියෙන්නේ. මගේ ගමේ යාළුවන්ට එහෙම වෙලා තියෙන්නේ. අව්වේ තමන්ගේ පෝෂණය ගැන හිතන්නේ නැතුව වැඩ කරපු හින්දා. එතන අව්ව තමයි ඉරේලියට පිච්චීම තමයි ප්‍රධානම හේතුව කොලජන් තට්ටු විනාශ වෙන්නේ. දැන් ඔය කියන 30 කට්ටියට වෙන්න පුළුවන් ලොකුම විනාශය තමයි ඒගොල්ලෝ දැඩි ලෙස හිරුවා රශ්මිත් නිරාවරණය වුණ. මෙහින් වැඩිම විනාශ වෙන කාන්තාවෝන් ගැහණු ළමයි ගත්තාම ඒ බ්ලීචින් ක්‍රීම් වර්ගයින්ද. දැන් සමාජයේ ගත්තාම දරුවෝ නොයේ සම පැහැපත් වෙන්න ක්‍රීම් ಜಾති තියෙන වැහි වැහලා. මේවා රජයේ ඖෂධ නියාමන ක්‍රමවේදයේ ඔස්සේ ඔය ගිහිල්ලා අල්ලලා නඩු දාලා පත්තරවලක් දාලා මේ බ්ලීචින් ක්‍රීම් වර්ග සමාජයට එන එක පුළුවන් තරම් වළක්වන්න උත්සාහ කරනවා. ඒ වුණාට අපේ ගැහණු දරුවෝ ටික හොයාගෙන යන්නේ බ්ලීචින් වලට. දැන් රූපලාවන්‍ය වෛද්‍යවරයෙක් විදිහට මගේ ගාවටත් ඇවිල්ලා ડોક્ટર හමසුදු වෙන මොනවද තියෙන ක්‍රීම් කියලා මගෙන් අහන්නේ. හමසුදු වෙන ක්‍රීම් නෑ. ස්වාභාවික බ්ලීචින් හෝ કૃත්‍රිම බ්ලීචින් අඩංගු නොවන. හම දුර්වර්ණ වීමට වළක්වා ගන්න බෙහෙත් තියෙනවා බ්ලීචින් අඩංගු නොවන. හැබැයි සුදු වෙනවා ඒ කියන්නේ බ්ලීචින් වෙනවා කියන එක. බ්ලීචින් වෙනවා ඒවා ගාපුවම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සමහර කට්ටිය ඇවිල්ලා කියනවා මේ ડોક્ટર මට ක්‍රීම් එකක් දුන්නා ડોક્ટર කෙනෙක්. මේකේ බ්ලීචින් නෑ කියලා දුන්නේ. හැබැයි ડોક્ટર ගාපු ගමන් මූණ ටික දවසක් යනකොට ලස්සන වුණා. ඊට පස්සේ අව්වේ ගියාම රතු වෙලා හොඳටම රතු වෙනවා. අනේ ડોક્ટર මම බයට නැවතුවා. දැන් බිබිලිත් දානවා කළු වෙනවා මූණ කියලා. තාර ගෑව වගේ මූණවල් කළු වෙලා එනවා බ්ලීචින් ක්‍රීම් ගාලා. ඒකේ වැරද්ද තියෙන්නේ මේකයි. බ්ලීචින් ක්‍රීම් වලින් අපේ ස්වාභාවික හැම ආරක්ෂා කරන මෙලනින් වර්ණකේ විනාශ වෙනවා. මෙලනින් වර්ණකේ විනාශ වුණාම හිරුවෙලියේ තියෙන අදෝරක්ත කිරණ AB කියන කිරණ දෙකම හැම කඩාගෙන හැම ඇතුළට යනවා. එතකොට අන්න ඒ අදෝරක්ත කිරණ වලට කොලජන් තට්ටු විනාශ වෙනවා. ඒ වගේමයි හමේ ප්‍රතික්‍රියා ඇති කරනවා හම ආසාත්මික කළ ප්‍රතික්‍රියා ඇති කරනවා. ඊ ප්‍රතිඵලයක් විදිහට ක්‍රීම් නවත්තපු ගමන් අර හම සුවපත් වෙන්න හම උත්සාහ කරනවා. අපේ හම මැජික් හමක්. අසාමාන්‍ය අදහන්න බැරි අපිව ආරක්ෂා කරන හමක් අපිට තියෙනවා. ඒ හමට හමට පුළුවන් හම ආරක්ෂා කරගන්න. අර බ්ලීචින් ක්‍රීම් නවත්තපු ගමන් හම තමන්ගේ ආරක්ෂණ ක්‍රියාවලිය කරගෙන යන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිඵලයක් විදිහට ඒ ප්‍රතික්‍රියාව වෙන ස්ථානෙට මෙලනින් වර්ණකේ ගොඩාක් ඇවිල්ලා අර විනාශ වීම නවත්ත ගන්න උත්සාහ කරන විට හම කළු වෙනවා. හැබැයි එතකොට වෙන්න ඕනි හානිය වෙලා ඉවරයි. කොලජන් තට්ටුව විනාශ වෙලා ඉවරයි. කොලජන් තට්ටුව විනාශ කරගත්තොත් ඉක්මනට හම වැහැරිලා ඉක්මනට රැලි වැටිලා ඉක්මනට කැත වෙනවා. ඒ හින්දා නැවතත් ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට කෙටියෙන් කියනවා. හිරු එළියට කිසිම අනාරක්ෂිතව එහෙමත ආරක්ෂාවක් නැතුව නිරාවරණය වීම සහ බ්ලීචින් වර්ග ආලේප කිරීම ප්‍රධානම හේතුවක් වෙනවා අපේ කොලජන් විනාශ වෙලා අඩු වයසින් වැඩි වයසක් පේන විදිහට පත් වෙනවා. අනිත් එක පෝෂණය. අර හිරු එළිය ගැන මතක් කරපු නිසා සංක්‍රීම් භාවිතා කරන බොහෝ විට
සන්ස්ක්‍රීන් මං එකට සන්ක්‍රීම් කියනට වැඩි පුතා කැමති සන්ස්ක්‍රීන් කියන්න. ස්ක්‍රීන් සන්ස්ක්‍රීන් වර්ග දෙකක් තියෙනක තමයි ක්‍රීම් බේස් සහ ජෙල් බේස්. ක්‍රීම් බේස් සන්ස්ක්‍රීන් හැම වෙලේම ඔයිලි. අවුවට ගියම ඔයිල් බේරෙන පටන් ගන්න. එතකොට ඒ ඔයිල් බේරෙනකොට ඒකට වටේ තියෙන පරිසරයේ තියෙන දූවිලි කුණු මේවා තැවරුණාට පස්සේ පොඩි දුර්වර්ණ වීමක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් හොඳම සන්ස්ක්‍රීන් වර්ගය වෙන්නේ ජෙල් බේස් එකක්. ඒක එතකොට ඔයිලි ගතිය අඩුයි. අනික ජෙල් බේස් එකක් ලේසියෙන්ම හමත් එක්ක ලස්සනට මර්ජ් වෙනවා. එතකොට කැතට පේන්නේ නැහැ. ඒක එක කාරණේ. ඊළඟට ගොඩක් කට්ටිය සන්ස්ක්‍රීන් ගාලා කරන්නේ හමේ පාට ලස්සන වෙන්නේ හොඳට අතුල්ලලා අතුල්ලලා අයින් කරලා දානවා. දැන් සන්ස්ක්‍රීන් වලින් බලාපොරොත්තු වෙන්නේ හමට ස්ක්‍රීන් එකක් දාන එක. දැන් ජනේලකට ස්ක්‍රීන් එකක් දාපුවම ජනේලෙන් එහා පැත්ත පේන්නේ නැහැ. දැන් සන්ස්ක්‍රීන් ගානව නම් තුනී තට්ටුවක් ඉතුරු වෙන්න ඕනි. දැන් මේකට මම ගොඩක් කට්ටියට කියන්නේ මගේ ක්ලයන්ට්ස්ලාට කියන්නේ වයිට් කාස්ට් එකක් ඉතුරු කරගන්න. ඒක වයිට් කාස්ට් එක ඉතුරු කරගත්තාම ටික වෙලාවක් යනකොට ඒක හැමත් එක මර්ජ් වෙලා අලුත් දෙයක් ගෑවේ නැහැ කියලා පේන හොඳ ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් හොයාගන්න. එහිමියව තියෙන වෙළඳපොලේ. එතකොට අපි හැමේ සන්ස්ක්‍රීන් ගන්නකොට හැමට ගන්න ඕනි බෙහෙත ගාලා සන්ස්ක්‍රීන් එක උඩින් ගන්නට ඕනි ස්ක්‍රීන් එකක් වගේ තියෙන. ඒක වේලුණාම හැමට හැමේ තමන්ගේ රූපකාය පෞරුෂයට හානියක් නොවන එකක් පාවිච්චි කරන්න ඕනි. එහෙම එකක් පාවිච්චි කරපුවාම හැම ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන්. දැන් ගොඩක් වෙන්නේ ක්‍රීම් ගෑවට පස්සේ ක්‍රීම් එක මකන්න හොඳට පිහිදලා දානවා. ඊට පස්සේ සන්ස්ක්‍රීන් ගාලා එළියට යනවා. අන්තිමට ස්ක්‍රීන් එක කමට නැහැ. ස්ක්‍රීන් එකක් නැති වෙච්ච ගමන් අවුවට ගියම හොඳටම හැම ආලෝකයට පිච්චෙනවා. අනිත් එක තමයි වැදගත්ම කාරණේ. සන්ස්ක්‍රීන් වලින් ආරක්ෂා වෙන්නේ ආලෝක කිරණ වලින් විතරයි. හීට් එකෙන් ආරක්ෂා වෙන්නේ නැහැ. දැන් සමහර කට්ටිය කියන එකක් තමයි මේ සන්ස්ක්‍රීන් ගාලා අවුවේ යනවා ડોක්ටර්. ඉතින් සන්ස්ක්‍රීන් තියෙන හින්දා අපි බය නැතුව ගියා. ඒකට මුණ කළු වෙනවා. මුණ වැහැරෙනවා. දැන් හිරු එළියේ තියෙන මේ කිරණ වර්ග දෙකක්. එකක් තමයි අදෝරක්ත කිරණ, අනිත් එක ඉන්ෆ්‍රාරෙඩ් කිරණ. IR ඒවා. ඒතකොට මේ IR ඒවටත් හැම විනාශ වෙනවා. පිග්මන්ටේෂන් වෙනවා. එතකොට දැන් හිරු කිරණේ තියෙන තාප කිරණ වලට ආලෝක කිරණ වලට සන්ස්ක්‍රීන් ගන්නේ තාප කිරණ වලට හැම විනාශ වෙනවා. එතකොට තාප කිරණ වලින් ආරක්ෂා කරන්න සන්ස්ක්‍රීන් වලට බෑ. ඒකට කුඩයක් තොප්පියක් පාවිච්චි කරන්න හේවණෙන් යන්න ඕනේ. මූණ රත් වෙලා පුපුරු ගහනවා නම් වතුර ටිකක් දාලා මූණ නිවා ගන්නට ඕනේ. මේ දේවල් කරන්නට ඕනේ. ඒ නිසා සන්ස්ක්‍රීන් ගාව කියලා අවුවේ ගියා කියලා ආරක්ෂාවක් හම්බෙන්නේ ආලෝකයට විතරයි. ඔබ මේ මතය මුලින්ම බෙදහැලුවා. ඒක නිසා මේ ප්‍රශ්නේ අහන එකත් නොවැදගත්. නමුත් මේ ප්‍රශ්නේ අහන්නම් වෙනවා. සමාජයේ මතයක් තියෙනවා කොලජන් ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු 30 පෙන්නම 40 පෙන්නම කියලා. අපොයිනේ. ඕනෑතරම් ඉන්නෝ හැමේ රැලි ගොඩාක් හැදිච්ච කාන්තාව මං ප්‍රතිකාර සඳහා ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්නවා. අර කිව්වා කියන්නේ RF මයිකෝ නීඩල් සහ HIFU කියන ට්‍රීට්මන්ට් දෙක මම මේ ප්‍රසිද්ධිය කියන්නේ ඔය හංගන්න ඕනි දේවල් නෙවෙයි. මේ ට්‍රීට්මන්ට් දෙකෙන් හැමේ කොලජන් හදන්න පුළුවන්. ට්‍රීට්මන්ට් එක එක දෙපාරක් කරත් කොලජන් හැදෙන්න පටන් ගන්නවා. හැබැයි ඒත් එක්කම පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න පලා ජාති පිළී ජාති බහුල ආහාර ගන්න ඕනේ. අනිත් එක අපි දැන් අපි දන්න රූපලාවන්‍ය ශිල්පීන් කරන මුහුණ මසාජ් කරන අන්න ඒ වගේ හැම උත්තේජනය කරන ක්‍රියාවලීන් වලට යන්න ඕනේ. හැම විනාශ වෙන බ්ලීචින් ෆෙයානස් ක්‍රීම් අඩංගුයෝ ගන්න හොඳ නැහැ. ෆෙයානස් ක්‍රීම් කිව්වොත් යම් කිසි බ්ලීචින් වර්ගයක් අඩංගුමයි. එහෙම ඇති ෆෙයානස් තියෙන විදිහ නැහැ. මෙලනින් වර්ණකේ පාලනයක් තියෙනවා. ෆෙයානස් ක්‍රීම් වර්ග තියෙනවා ස්වාභාවික බ්ලීචින්, කෘත්‍රිම බ්ලීචින්, නරකම කෘත්‍රිම බ්ලීචින්. ස්වාභාවික බ්ලීචින් පවා කියන්නේ ඒ රසායනික ද්‍රව්‍ය පවා අනවශ්‍ය සීමාවලින් පාවිච්චි කරොත් හැම විනාශ වෙන්න පුළුවන්. හැම ලස්සනට එහා ගිහිල්ලා. ඔව්. දැන් ප්‍රශ්නයක් තියෙනවා සමහර තැන්වල මූණ පැහැපත් මූණ රැලි වැටලා නැහැ. හැබැයි අත් රැලි වැටලා තියෙනවා. බොහෝ දෙනාගේ ප්‍රශ්න තියෙනවා ඇයි මේ අත් දෙකේ මූණේ තියෙන මේ මේකේ තියෙන කොලජන් වර්ග දෙකක්ද නැත්නම් මේක ශරීර කොටස් වලින් වෙන් වෙලාද තියෙන්නේ? බොහෝ දෙනාගේ ප්‍රශ්නයක් තිබෙනවා. ඔව් නැහැ. දැන් අත් දෙකට සලකන්නේ අත් දෙක රැලි වැටලා දැක්කට පස්සේනේ. ඔව්. මූණට එහෙම නෙවෙයි. මූණට නිරන්තරයෙන් සැලකිල්ලක් දක්වනවා. ඔව්. අනිත් එක තමයි ගොඩක් මූණ පැහැපත් අත් දෙක පැහැපත් නැහැ කියන කට්ටියගේ අත් දෙකේ බොහෝ විට මේ නකල්ස් එහෙම නැත්නම් මේ නැමෙ නැතන් කළු විනා. ඔව්. ඒගොල්ලෝ ඒ කම්ප්ලේන් එක කරද මං ගාවට එන සමහරු මට කියනවනේ. බලන්න ડોක්ටර් අත් දෙකේ හැටි අත් දෙකේ මේ කළු පාට තැන් තියෙන මූණ එහෙම නැහැ කියලා. ඔව්. දැන් මූණේ නැමෙ නැතන් නැහැනේ. ඔව්. මූණේ නැමෙ නැතන් නැහැ. මතක තියාගන්න හැම නැමෙන හැම තැනක්ම
එතන හමේ ක්‍රියාකාරිතය වැඩි. එතට එතන හම ක්‍රියාශීලී වැඩි නිසා එතන්ට මෙලනීන් වර්ණකේ වැඩිපුර එකතුවෙන. ඒක තමයි වැලමිටට වෙන්නේ. වැලමිට ක්‍රියාශීලී වැඩි වැඩිපුර ඇදෙනවා. වැලමිටයි දනිහාය ඇරෙන්ට අන්සක අනුවට වැඩිය නැමෙන තැනක් ඇගේ හොයල බල නෑ. මේ දනහිට නමන්න පුළුවන් අන්සක අනුවට වැඩිය. එක සිය හතලිස් පහක් විතර නමන්න පුළුව. වැලමිටත් මේ ගන්න මන්න පුළුවන්. එතන වැඩිපුරම ඇදෙන හම තියෙන මේ දෙකේ. එදක කලුයි. හේතුව තමයි හමේ ක්‍රියාශීලී හැමස්ථානයක්ම නිතර නැමෙන හැමස්ථාන ඉකිලි කිහිල්ල. ඒ හැමස්ථානයක්ම ක්‍රියාශීලිය වුනාම එතන හමේ ක්‍රියාකාරිත වැඩිහිඳ හම වැවෙන වේගේ වැඩි. එතන්ට මෙලනින් වර්ණකේ එනවා වැඩි. එහින්ද තමයි එහෙම වෙලා තියෙන්නේ. දැන් මේ ඇහි බෙම. ඇහැ නිතර මේ වෙන තැනක්. එහෙම වෙනවා වැඩි. එතන මෙලනින් වර්ණක වැඩි එනවා. දෙතර මූණේ ගාන ක්‍රීම් ಜಾති ටිකම අත්වලත් ගන්න පුරුදු වුණොත් ඔය කියන කම්ප්ලේන් එක නැති වෙයි. ඊළඟට මූණේ මස් අස්ති ගොඩක් තියෙනවා. අස්ති වලට මස් ගොබ සම්බන්ධයි. මස් ගොබත් එක තෙල් ඇඳිලා තියෙනවා. තෙල් වලට කොලජන් මේ හොඳ හමක් තියෙනවා. දැන් මෙහි එහෙම එකක් නැහැ. මෙහි තියෙන අතේ තියෙන මස් ගොබ ටික තියෙන ඇඟිලි දෙපැත්තේ. මෙහෙම උඩින් මස් ගොබ නැහැ. මේ හරිය තියෙන්නේ මස් ගොබ නෙවෙයි බන්ධනි මාස් මේ දැම කවුරේ අපි මේවා වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා කපලා කියලා. මේ හැම එකක්ම එකින් එකට කපලා බලනවා අපි ඉගෙන ගන්නකොට. මේ වගේ තියෙන බන්ධනි. එතකොට මස් ගොබ නැහැ. එතකොට මස් ගොබ නැති හින්දා මස් ගොබ වලින් හම්බ වෙන උත්තේජනය මෙතනට හම්බ වෙන්නේ නැති හින්දා හමත් එක්ක කොලජන් රැඳෙන එක අඩු වෙනවා. හැබැයි මේ හොඳටම රැලි වැටිලා මේ ඇට ගහිලා පේනක නැති කරන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් හයිලිරොනික් ඇසිඩ් කියලා රසායනික දෙයක් තියෙනවා. අපි ඔය ඇහැට බලපුරවන්නේ ඒ වගේ. ඊට පස්සේ මේ ඇහි බැම් බැහැලා තියෙනවනේ ඒක හදන්නේ හයිලිරොනික් ඇසිඩ්ස් වලින්. ඒවට අපි පොදුවේ කියන ඩර්මල් ෆිලර්ස් කියලා. හැබැයි හැම ඩර්මල් ෆිලර් එකම පාවිච්චි කරන්න බෑ. ඒව මෙහෙට විද්දොත් එහෙම. අපිට ওই තියෙන හැම ගැහිලා තියෙන රැලි වෙලා තියෙනක අර වැහැරිලා තියෙන පෙනුම නැති කරන්න පුළුවන්. හැබැයි එකක් අපි ඉක්මනින් වෙලාව බලමු සමාවෙන්න. ඉක්මනින් වෙලාව බලමු. පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. ඔව් අයිතු මා කිව්වා වගේම. ඔව් දැන් ඒක මේ කරන්නම් ආලේ කරන්න හොඳ වැඩක් නෙවෙයි. වෛද්‍යවරු ඉදිරි අපි දන්නවා මේ අතේ මේ මස් ගොබේ හීන වෙලා නම් ඒකට බලපාන ලෙඩක් තියෙනවා ඇඟේ. එහෙනම් මේකට ව්‍යායාම කරන්න ඉස්සෙල්ලා ලෙඩේ හොයන්න ඕනේ. දැන් මේ කෑල්ල හීන වෙලා ගිහලා නම් අපි කියන මේක තීනයිමිනන්ස් හයිපතීනයිමිනන්ස් කියලා. ඒකට බලපාන ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේ හොයන්න ඕනේ. ලෙඩේ හොයලා තමයි ප්‍රතිකාර කරන්නට ඕනේ. දැන් මෙහි ගොඩක් අඩුයි නම් ඒකට හේතු වෙන දේවල් තියෙනවා. මෙහි ගොඩක් ඇඟිලිවල ඇටපැදිලා නම් ඒකට බලපාන හේතුවක් තියෙනවා. අන්න ඒ ලෙඩේ හොයලා බලලා ලෙඩේ අනුව තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. හොඳම උදාහරණයක් කියන්නම්. දැන් සතියකට විතර ඉස්සෙල්ලා එක කාන්තාවක් මං හොඳටම දන්න කියන ෆැමිලි එක ලේඩි කෙනෙක්. ડોක්ටර් මගේ බඩ ගොඩක් ලොකුයි. මට බඩ අඩු කරගන්න ප්‍රතිකාර කරලා දෙන්න කියලා. ඉතින් මං පරීක්ෂා කරලා බැලුවා. මට ඇත්තටම පරීක්ෂා කරලා බලන්න ලොකු කාලයක් ගියේනේ. බඩට ඒ මහත්යත් ඉස්සරහම බඩට අත තියලා පොඩ්ඩක් බලපුවම මට එහි අමුත්තක් තියෙනවා. මම එහිඳ බඩට තෙල් අඩු වෙන බෙහෙත් කරන්න ඉස්සෙල්ලා බඩේ පරීක්ෂණ කරලා බැලුවා මොනවද කරන්න ඕනේ කියලා. මොනවද මේ ඇයි මේ බඩේ මොනවද ලෙඩ තියෙන්නේ කියලා. අන්තිමට පොලොස් ගැටයක් විතර ලොකු ගෙඩියක් බඩෙන් අයින් කරන්න සිද්ධ වුණා ප්‍රතිකාර කරන්න ඉස්සෙල්ලා. එහිඳ එයාගේ ඇඟේ බඩේ තෙල් අඩු වෙන ප්‍රතිකාර මාස 6කට කල් දාලා තියෙනවා. ඒ නිසා ඕනෑම රූපලාවන්‍ය ගැටලුවකදී වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා බලලා කළ යුතු ප්‍රතිකාරය තීරණය කරාට පස්සේ ඒක ඒ ප්‍රතිකාරය කරන්න කවුරු හරි එක්ස්පර්ට් කෙනෙක් ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් හයිෆු කියන ප්‍රතිකාරය. මෙයාට හයිෆු ගැලපෙනවද නැද්ද කියලා වෛද්‍යවරයෙක් තීරණය කරන එක තමයි වඩාත් උදෂ. හැබැයි ඒ කරනකොට ඒක ඔබ හොඳට පුහුණු වෙලා ඉන්නවා ඔබට කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. වෛද්‍යවරයෝ හැම එකම කරන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි ඇඟට ඉන්ජෙක්ෂන් විදින මොකක් හරි කරනවා නම් ඒ වැඩේ වෛද්‍යවරයෙක් කරන්න ඕනේ. ඒක වෙන කට්ටිය කරනක බොහොම වැරදි. හැම උඩ කරන ඕනි එකක් ඒ සඳහා ටෙක්නිකලි පුරුදු එක්කෙනි. දැන් කොටිම හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් කරන වැඩේ ට්‍රයිකොලොජි කියන දේ ට්‍රයිකොලොජි ටෙක්නීෂියන් කියන කට්ටිය ඉන්දියාවෙන් රටවල කරන්නේ ડોක්ටර්ස්ලා නෙවෙයි. හැබැයි කෙස් ගහ ගලවලා දෙන්නේ දොස්තර. මොකද කෙස් ගහ ගලවනකොට ලේන හර ගලවන්න බෑ. හිටවන එක හමින් ගොඩක් ඇතුළට යන්නේ නැති වැඩක් ඉඳා
ඒක ටෙක්නිෂියන් කෙනෙක්ට දෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය විද්‍යාව මේ රූපලාවන්‍ය දේවල්ට සම්බන්ධනික වටිනාකම තියෙන්නේ. ඔය විදින ඉන්ජෙක්ෂන් මම දන්නවා ඇත්ත ගොඩක් නොගැලපෙන දේවල් සමාජයේ සිද්ධ වෙනවා කියලා. ඔය ඉන්ජෙක්ෂන් එක තියෙන රසායනික දෙයක් විස වුණොත් මිනිස්සෙගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. දැන් කෙමිකල් එකක් ගාලා කෙමිකල් පීලින් කරනකොට එහි වැරදි විදියට හැමේ වැරදි තැනකට ගියොත් එහෙම වැරදි ඩෙප්ත් එකකට ගියොත් එහෙම ජීවිතේ කවදාවත් හදන්න බැරි තැලල් ඇති වෙන්න පුළුවන්. ඕන තරම් මට හම්බෙලා තියෙන එහෙම කට්ටිය. නොගැලපෙන පුද්ගලයෝ ප්‍රතිකාර කළා. ඒ නිසා ඔය ප්‍රතිකාර දැන් අඩුම ගන්න ඉන්නෙක් ඉවත් කිරීම පවා. මේ දැන් ඉන්නන් ඉවත් කිරීමේදී සමහර ඉන්න චූටියට තියෙන්නේ ඇතුලේ ලොකු පිළිකාවක් තියෙනවා. දැන් ඒක තීරණය කරන්න බෑ ඉන්න දකින හැම එක්කෙනාටම. ඒ නිසා කළ යුතු ප්‍රතිකාරය තීරණය කිරීම වෛද්‍යවරයෙක් කළ යුතුයි. ප්‍රතිකාරය සඳහා එක්ස්පර්ට් කෙනෙක් ඒක හැන්ඩල් කරාට කමක් නැහැ. හැබැයි හැමෙන් ඇතුළට යන නීඩල් එකක් හරි කෙමිකල් එකක් හරි නම් ඒ වෛද්‍යවරයෙකු විසින් කළ යුතුයි. විනාඩි 20ක කාල සීමාවක් තුළ අපිට මේ මීට වඩා දෙයක් කතා කරන්න ඉතුරු වෙලා නැහැ. මොකද පැය දෙක තුනක නෙවෙයි දවසම උනත් කතා කරන්න පුළුවන් රූපලාවන්‍ය ගැන සා මේ ආශිත දේ. ඉතින් වෛද්‍යතුමා කිව්ව විදිහටම සමහර දේවල් අපි හරිම තැනින් හරිම විදිහට කරගන්න ඕනේ සහ හරිම අනුදැනුම අතු කරගන්න ඕනේ. මේ ඔක්කොම ගනුදෙනු සිද්ධ වෙන්නේ අපේ ජීවිතයත් එක්ක අනාගත කාලයේදී ඔබේ ජීවිතයත් එක්ක. ඉතින් වෛද්‍යතුමනි මේ වගේ අවස්ථාවක සහභාගි වෙලා අපිත් එක්ක මේ කතා බහ සමග සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීන් වගේම වෛද්‍ය විද්‍යාව පැත්තෙන් වෛද්‍යතුමා අපිට මේ දින උපදෙස් අද අපි බොහෝ දේවල් දැනගත්තා, වැරදි මත අයින් කරගත්තා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ඔබටත් බොහොම ස්තුතිය. රූපයන් සංස්ථාවට බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. අපි කෙටි විරාමයක් අරන් යමු. විරාමෙන් අනතුරුව යලිත් නුගසෙවණේ අනික් වැඩසටහන් එක්ක හමු වෙමු.